සමගි ජනබලවේගය මේ දිනවල රට පුරා පන්දම් විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ ඉන්ධන බිලට සහ භාණ්ඩ බිලට විරෝධය පළ කරමින් මේ ඊයේ රාත්‍රියේ සමගි ජනබලවේගය සංවිධානය කළ පන්දම් විරෝධතා කිහිපයක්. මෙතර දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිලට විරෝධය පළ කරමින් දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මාන කිහිපයක ජනතාව විරෝධතාවයක නිරත වුණා. ඒ දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසලදී මෙතර ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ශේෂ්ත්‍ර රසක බාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමේ අවධානමක් මතු වුණා. ඒ අතර බස් ගාස්තු ප්‍රධානයි. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයට යොමු කර තිබුණා. එහි අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේ සොච්චම් මුදලකින් බස් ගාස්තු සංශෝධනය කළහොත් එය පිළිගන්නේ නැති බවයි. සමස්ත බස් හිමියන් ඉල්ලන්නේ ඩීසල් සහනාධාරයක්. හැබැයි ඒ වෙනුවට රජය බස් හිමියන්ට දෙන්න ලෑස්ති වෙන්නේ සොච්චම් බස් ගාස්තුවක්. මේ දෙන්න හදන සොච්චම් බස් ගාස්තුව බාර ගන්න සමස්ත බස් හිමියන් සූදානම් නැහැ කියන එක අපි විශේෂයෙන්ම අපි ආණ්ඩුවට කියනවා හෙට දිනේදී ප්‍රකාශයට පත් කිරීමන නියමිතව තිබෙන බස් ගාස්තුව සොච්චම් බස් ගාස්තුවක් වෙන්න බෑ. ඒක ඉහළ අගයකින් 120-125ට එහා ගිය ප්‍රතිශතයක බස් ගාස්තුවක් වෙන්න ඕනේ. ඒ වගේම අවුම් බස් ගාස්තුව රුපියල් 20 අගයකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.